ඔයාට හිතෙන් දේවල් මම හරි කියන්නේ නැහැ. වැරදි කියන්නේ නැහැ. ඔය ඉතින් ආපහු මගේ ඔළුව විකාර කරවනවානේ. අම්මට මේක කියන්නේ. ඇත්තට මේ ඇක්සිඩන්ට් එක මොකද්ද? වාහනයකට මිනිහෙක් යට වෙලා ඒ මිනිහා මැරුණා. එච්චරයි. ඒත් මෙච්චරකල් හිරේ ඉන්න තරම්? දැන් තියෙන ප්‍රශ්නේ කමල තැන් තැන් වල තාත්තා අයිකුන්ටගේ කියලා කිය කියන එකනේ. ඊට වඩා දේවල් ගැන හිතන්නේ නැතු ඉන්න. එක ප්‍රශ්නකින් පටන් ගත්තම තවත් ප්‍රශ්න වැලක්. මට මේ හැම ප්‍රශ්නයකටම උත්තර ඕනේ අම්මේ. සමහර ප්‍රශ්න වලට උත්තර අපි හිතන තරම් ලේසියෙන් ලැබෙන්නේ නෑ දු. චුට්ටක් ඉවසන්න පුරුදු වෙන්න. මේ පානියම්ම දන්නේවයින් බොහෝම සොච්චමයි මං පාවිච්චි කළේ. මූවත් දන්නේ නෑ. මූ මගේ පස්සෙන් ආවේ කොහොමද කියලා. නියෝ මේ කොළුව මම හොඳට අඳුරනවා නෑ. ඉතින් දන්නවනම් කොළුවට කතා කරලා බලමු. අඳුරනවද කියලා. මේවර පුතේ මේවර. ඇහැ ගුවන් පුතේ. ඔබ මාව දන්නවද නේද? කොල්ලන් බෝ අඳුර ගන්න. ඔබ බය වෙන්න එපා. මට මේ කිසි දෙයක් තේරෙන්නේ නෑ මෑනියෝ. ඔබ තේරුම් ගන්න තියෙන එක දෙයයි. මොනරක්කට ඒකගේ මිනිහා හනුමන්ත නැති වුණා. ඒකිට ඒකගේ අබ්බඩක් නැති වෙනවා. පුළුවන් නම් ඒකිට පිහිට වෙය. ඒ කියන්නේ මෑනියෝ ආරච්චිලත් නෑ නෑ. ඌට තව ටික කාලයක් අවශ්‍ය තියෙනවා. කොහොම වුණත් මං ඒ නායලට නොගෙහින් ඉන්නම් මෑනියෝ. උඹ ඵලයන් ගිහින් මේ කිසි දෙයක් නොදන්නවා වගේ හිටපන්. මොකද ආරච්චිලා කොල්ලා මෙහෙ ඉන්නවා කියලා දැනගත්තාම ඌ කොල්ලව හොයාගෙන එනවා. මම ඒකට වැඩ ලෑස්ති කරලායි තියෙන්නේ. එතකොට මෑණියෝ හදන ආරච්චිලා මෙහෙට ගෙන්න ගන්නද? ගෙන්නන්නේ නෑ බං. එනවා. එනවා. මං උඹට දවසක් කිව්වනේ. ආරච්චිලා උගේ ජීවිතේ නැති කරගන්නේ උගේ බෙල්ල ඌම කපාගෙන කියලා. මං ඒක කලින්ම දැකලා ඉවරයි. උඹ මට උදව් කරපු එකෙක් හැටියට මං කැමති උඹ ඒක උඹේ ඇස් දෙකෙන් දකින්නට. ඒ හන්දා මං ඒ නායලට නොගෙහින් ඉන්නම් මෑණියෝ. ඇයි උඹ හිතනවද උඹව සැක කරලා ආරච්චිලා උඹේ පණකෙන්ද උදුරගනී කියලා? එහෙම වෙන්නේ නැහැ. මං උඹවත් ආරස්සා කරලයි තියෙන්නේ. බස්නායක මහත්තයා නම් ගොඩක් හොඳ මිනිහේ. යාළුකමට වඩා අවංකකම ලොකු කරගත්ත මිනිස්සේ.
ඒක නම් ඇත්ත අප්පච්චි. අප්පච්චිට ස්ටෝස් වලම නවතින්නත් පුළුවන් කිව්වනේ. බඩ තමයි ප්‍රශ්නේ. රොඩ්නි අයෙක් කතා කරපු වෙලාවේ ඌ මොකද්ද උඹට කිව්වේ? පමුදි හින්දා මට ඒ බොඩිමත් හරියයි. ආ කොහොමද? මම කරන්න බැරි දේවල් කියන මිනිහෙක් නෙමෙයි. ඒ කියන්නේ තුලනායියයි පමුදි කසාද බඳිනවද? ඒක මේ මම කරන්න හදපු වැඩක් නෙමෙයි. තුලන මටත් නොකිය කරගන්න හදපු වැඩකට මම උදව් කරන්න හදුව විතරයි. මහත්තයෝ වෙලාවකට අපේ දරුවගේ කටේ තරම් හොඳ නැහැ. මේ මට ඔයාගේ CV එකක් ඕන. හුඟක් ස්තුතියි. අපි කරපු ඉල්ලීම ගැන හිතලා බලන්න. ශිහන්ලා හිතක් පපුවක් ඇති මිනිස්සු නෙමෙයි. ඒගොල්ලෝ දන්නේ නැහැ කෙනෙක්ගේ රස්සාවක් නැතුණාම ඒක ඒගොල්ලන්ගේ බඩට වදිනවා කියලා. ශිහන් මහත්තයා ගැන නම් අපි මුකුත් කියන්න දන්නේ නැහැ. අපි පුංචි මිනිස්සු බං. උන් අපිට සලකන්නේ නැහැ. උන් හැමදාම ලොකු එකාගේ පැත්තේ. ශිහන් මහත්තයා කොහොම වුණත් බස්නායක මහත්තයා නම් රත්තරම් මිනිස්සෙ. අනේ උගේ රත්තරා. බස්නායක මහත්තයා මගේ රස්සාව නැති කරේ නැහැ. ඇත්තද? ඔව්. මේ මටත් රස්සාවක් දෙන්න කියලා. ආ. මේගමනේ මම ඉතින් සුගතදාස ගැන හෙව්වේ නෑනේ. අනික මට කිව්වෙත් නෑනේ. හැබැයි මං සරංගි ගැන හොයලා මගේ අඳුරන මහත්තයෙක් කියලා රස්සාවක් හෙව්වා. ඒකයි මම CV එකක් හෙව්වේ. එක්සස්. ඔතන. ආ. හරි හරි. ඔව් නෑ නෑ නෑ. සරංගි කියන ජොබ් එක තියෙනවා. ඔව්. ආ ආරච්චිල් හමු වුණාද? ආ හරි හරි. ආ එන්නකෝ. ඕකේ ඕකේ. හරි. සල්ලි නම් ගත්තා අපේ රාදේ උඹ එකපාරම කේලම් ඔක්කොම කියව දෙන්න එක එක බොරුව ගාන කිව්වට සල්ලි හම්බෙන්නේ නැහැ උම්මා ගොනා කරලා එකපාර සේරම ටික අහගත්තා දැන් ෆෝන් කරාම ෆෝන් නේ ගන්න ඉතින් මෙතන ඉඳලා උඹ පාමුණට උපන් 10 500 කෝල අත ගාලා 150 කෝල අත ගෑවට දැනින්නේවත් නැහැ එහෙම කියලා ඔහම හිටියා මාරි හරවද මොනවා හරි කල්පනා කරලා කරන්න ඕනේ. උඹ ශාත්‍රයක් කියපන්. ශාස්ත්‍රේ හිට වෙන දේ අද කියනවා මාතියා. ශාස්ත්‍රේ හිට වෙන දේ අද කියනවා? කියනවා මාතියා. හිට ගෑස්නාවක් එනවද? බුරු කියන්න එපා. නිකන් යනවා යන්නලු. බලපම්බ හෙට වෙනදී අද කියන බැරි තාත්තයාක් ඇවිල්ලා තියෙන්නේ ආ හලෝ හලෝ මේ දුලංජන් මහත්තයාද කවුද බං දුලංජන් කියන්නේ මම රැංගා ආ උඹද මම මේ වෙන මහත්තයෙකුට ගත්තේ වැරද්ද ලොඹට වැදිලා ඔව් 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 උඹලා ඇතින් දැන් අපිට කතා කරන්න වැරදිලමනේ
නෑ නෑ බං මං උඹට කතා කරන්න හිටියේ. ආ මේ මම ළඟදී කොළඹ ආවා බං. ඇයි මමන්ට කතා කළේ නැත්තේ? මම මේ පක්ෂ මූලස්ථානයට ආවා අපේ මෙම්බර් මාත්‍යත් එක්ක. මේ දැන් උඹ කවද චන්දිල්ලන්නේ? ආ තාම ඉතින් බං මේ පොන්චි ඉලෙක්ෂන් එක ආවේ නෑනේ. උඹ කියපන් මං ඇවිත් උඹට වැඩ කරන්න. ඔව් 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 අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම මට උඹලාගේ උදව් ඕනේ. ආ මේ මේ මට මේ මෙම්බර් මාතෙන් කෝල් එකක් එනවා මං උඹට පස්සේ ගන්නම් ඈ. හරි 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 බං හරි හරි හා. හලෝ මෙම්බර් මාත්‍යා. සියහන්දිල්ලකොඩ මහත්තයෝ මං ආවා. හරිනම්මට ගහලා පන්නන්න ඕන. ඒක තමයි වෙලා තියෙනවා. ඒ කියන්නේ දැම්මම ගහලා පන්නන්නේ නේ? ආපු කාරණාව කිව්වනම්. බාල දෙන්නගේ එක්ක කොත් එළියට එන්න එපා. තේරුණාද? කිසිම හේතුවකට එළියට එන්න එපා. හරි? ප්‍රශ්න කතා කරන්න බෑ. ගෑනු හිටපුවා ප්‍රශ්න ඩබල් වෙනවා. උත්තර හොයාගන්න අමාරු වෙනවා. ඒකයි. හරි හරි. මෙහෙමයි. එහෙමනම් ප්‍රශ්න දෙකයි. පළවෙනි ප්‍රශ්නේ. නෑ 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 නෑ. මෙතන ප්‍රශ්න දෙකක් නෑ. තියෙන්නේ එක ප්‍රශ්නයක් විතරයි. එහෙමද? හරි. මේකයි ප්‍රශ්නේ. තමුසේ සින්න නෙමෙයි කියලා ඔප්පු කරන්න උත්සාහ කරනවා. මම තවුන්සේ හින්නයි කියලා කියන්න ඔප්පු කරන්න හදනවා. ඔව් බලමු. ජෙහන් තවුන්සේ මගේ ඇස් දෙක දිහා කෙලින් බලනවා. මට මතකයි මීට අවුරුදු 20කට 22කට කලින් මම එළවන් ආපු ලොඩියකට තවුන්සේ අත දැම්මා. ඔව් මට මතකයි. මම එදා ටිකක් බීලා හිටියේ. නූරේලි ඉඳලා එළව ලොරි අරගෙන මම එනවා. මගේ අතින් දීලොකට මුදලාලගේ කිසිම ලොරියක් ඇක්සිඩන්ට් වෙලා නැහැ. පිරිමරගාතේ තමසේ මට ලොරිය පිටිපස්සෙන් නගින්න කියලා කිව්වා. තමසේ කිව්වා තමසේ අහිංසක අයිකුණ්ඩිකෙක් කියලා. මම හිතන්නේ මම එදා රෑම දීලොකට මුදලාලිට තමසේ බාර දුන්නා. ආවෝ මට මතකයි. තවුන්සේ එදත් හරියට සිහියක් අටක් තිබුණේ නැහනේ. හරි. තවුන්සේ දැනුත් කියන්නේ තවුන්සේ අහිකුණ්ඩිකෙක් නෙමෙයි කියලා. බලමු. මම හෙට ඒජී ඔෆිස් එකේ නෝන වෙනුවට සංස්කෘතික අමාත්‍යාංශයේ නෝන කෙනෙක් එක්කන් එනවා. එක්කන් ඇවිල්ලා තවුන්සේගේ විශ්මුණ ගලවනවා. හරිද? මමට කරන්න පුළුවන් දේ කරන්න. හැබැයි පුතේ දැනට වුණත් තාම තවුන්සේට chance එකක් තියෙනවා. තවුන්සේ කැමති නම් පබුදිට තුනනව බන්දල දෙන්න පුළුවන්. හරි මම පල්ලම් බැස්සා. මම ස්තුති ස්තුවා. හරි හරි හෙට නෝක සිද්ධ වෙන්නේ? හෙට ඉර පායනකොට දෙයියන්ගේ පිහිටෙන් මම ජීවතුන් අතර හිටියොත් මුළු ලෝකෙම දැනගනි ශ්‍රහන් දීලකට කියන්නේ කවුද කියලා. එතකොට දේශමාන්‍ය සම්මානත් නැහැ. මන්ත්‍රීහීනත් ඉවරයි. හරි මං ගියා. සෑහෙන දුරට දැන් වැඩේ හරි. ඒ කියන්නේ ලොක්කමට පුටුවක් දෙයිද? පුටුවක් නෙවෙයි. ලොක්කා උඹට දෙන්නේ ටිකට් එක. ටිකට්? ඒ කියන්නේ මේ බස් වල වගේ ටිකට් කඩනවාද චන්දිගිල්ලන්න? මේකත් ඉතින් බස් වල ටිකට් කඩනවා වගේ වැඩක් තමයි. මොකද ටිකට් කඩලා අර මිනිස්සු එකතු කරනවා වගේ තමයි චන්දෙටත් මිනිස්සු එකතු කරන්නේ. ලෝක කැමතිනේ. ඒක මම බලා ගන්නම්කෝ.
ලොක්කා මට තියෙන භක්තියට උඹට අනිවාර්යයෙන්ම ටිකට් එක දෙනවා. අන්න එමනේ මෙම්බර් මහත්තයා වෙන්න ඕනි. මොකද අපි වගේ වුන් තමයි මෙම්බර්ලා වෙන්න ඕනි. මොකද අපිට බැරිද? බැරි නෑ. හැබැයි උඹට දේවල් තියෙනවා හදාගන්න. හරි හරි හරි. මං ටවුන් එකේ ටේලර් කෙනෙකුට කියලා මස්සන්නම්. ටේලර්ට කියලා මොනවද මස්සන්? ඇයි මේ මෙම්බර් ෂූට් එක? ඒක කඩෙන් හරි ගන්න බැරිය. ඒක නෙවෙයි. ඊට වැඩිය හුඟක් දේවල් පෙන්වන්න ඕන මෙම්බර් කෙනෙක් වෙන්න. ඒ මොනවද? වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.